රූපං අස්තතෝ සමුනුපස්සති කියන කාරණයට මේ කන්ද පංච උපාදාන ස්කන්ධ කියන කාරණය දෙක යෙදෙන්න බෑ. එතකොට රූපං කියන කොටසත් එක තමයි යෙදෙන්නේ. දැන් එතන තියෙන සමුනුපස්සනේ කියන මේ වචනේ අපිට තේරෙන අර්ථය මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් විග්‍රහ කරලා දෙනවා ඔබට ගුරුවරයෝ. තේරුවන් සරණයි. ඇත්තරම දැන් මම හිතන්නේ අපි සම්මර්සණය කියන කාරණාව පිළිබඳ අනිච්ච සම්මර්සණයයි මේ ඔක්කොමත් එක්ක කතා කරන්නේ. දැන් අපි බලමුකෝ ඒ අර්ථයත් එක්කම. දැන් අනිච්ච සම්මර්සණේ අනිච්ච අනිත්‍ය බව දැක්ම නෙමෙයි සම්මර්සණේ. සම්මර්සණේ කියන්නේ හොයන විදිය නැත්නම් අර කල්පනා කරන විදිය. කල්පනා කරන විදිය කියන්නේ අපි හැම වෙලෙම හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ. මෙහෙම මම උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න මම හිතනවා මේ පන්සිල් මල්වේදිත් ඔක් කතා කරා. අපි හිතමු අපිට යම් කිසි කෙනෙක් මොනවා හරි කටයුත්තක් කරනවා කියලා පේනවා. අපි හිතමු අපි අවඩක් කියලා. අපට පේන්නේ වැරදි වැඩක් කරනවා කියලා. අපට පේන විදිහ වැරදි වැඩක්. දැන් ඇත්තටම වෙන එකක් වෙනවා ඇත්තේ. අපි ඒක මුල් කරගෙනම කල්පනා කරනවා. දැන් එතකොට ඒ කල්පනාවද ඉස්මතු වෙලා ඉන්නේ මොකද්ද? ඒ දැන් කල්පනා කරනවා කියන්නේ ඒ හැවෙන විදිහ. මම හිතනවා හෙවෙන විදිය. දැන් අපි බලමුකෝ එයාගේ ඒ වැරද්ද ගොඩක් මෝරලා යන විදිහට අපට කරුණු හෙවෙනවා. ඒ හෙවෙද්දී සම්පූර්ණයෙන් අර තරහ පැත්ත එනවා. ඒ පටිග නිමිත්තක් ඉස්මතු වෙලා එනවා. ඒ හෙවෙන විදියනේ. හෙවෙන විදියේදී අර කාරණා ටික ඉස්මතු වෙනවා. අපි යම් කිසි හරි නෝණක් අපි ඉස්මතු කරගෙන ලෝකෙ පැත්තෙන් නුණක් ඉස්මතු කරගෙන ලෝකේ පැත්තෙන් අපි මේක බලන්න ගියාම අර රාගදේශ මොහරි මොනහරි කාරණාවක් මුල් කරගෙන සහ ඒකෙන් කෙලෙස් ඇති වුණේ යාට නැත්තම් අපි ගත්තොත් යා ඒකේ නොදැනුවත්කම මොනහරි එහෙම කාරණාවක් හිතන්න ගියොත් එහෙම අපේ ඒ නුණ තියෙනවනම් මේ සම්මර්සණය නැත්නම් මේ විදිහට කල්පනා කිරීම කියන එක අර නුණ ඉස්මතු වෙද්දි වැරදි කියලා එන්නේ නැද්ද? අර විදිය නුවණ වෙයි කල්පනා කරනවා එහෙම. අර කල්පනා කරනවා අර නුවණ පොඩ්ඩක් ඉස්මතු වෙනවා. එතකොට මේක වැරදි කියලා එනවනේ මේ කල්පනා කරන විදිය. එදෙන විදිය වැරදි. එහෙනම් එයාට කැමැත්තකුත් එනවා මේ තරහින් නැති වෙන විදියට මේ සම්මර්සණය වෙනස් කරගන්න. ඒ හිතන විදි මම හිතන්නේ මමනේ. හිතන්නේ මම ඒ වෙන විදිහෙදි වැඩෙන එක. හිතන්නේ මම වෙන විදිහෙදි වැඩෙනවා තරහ. හිතන්නේ මම වෙන විදිහෙද වැඩෙන තරහ වැරදි කියලා නෝණක් එක එනවා. එතකොට එයා මේක අයින් කරගන්න උත්සාහ කරනවා. එතකොට අපි කලමු අපි හිතන්නේ කල්පනා කරන්නේ එතකොට වෙන වැඩපිළිවෙල වෙන විදිහ අනිත්‍යයි. වෙන විදිහ අනිත්‍යයි කියන්නේ අර අතන වෙන විදිහේ තරහ ඇති වෙනවා වගේ. වෙන විදිහ අනිත්‍ය වෙන්නේ අපට ලැබීමක් නෙමෙයි වෙන්නේ. නිත්‍ය භාවය නැති සිදුවීමක් කියන්නේ දැක්මක් නෙමෙයි. කල්පනා මානසිකාරයන්ට කරන්නේ ඒ මානසිකාරණ වෙන විදිය අනිත්‍යයි. අනනිත්‍ය සම්මර්සණය. එතකොට දැන් ওই අනිත්‍ය සම්මර්සණයත් එක්ක යනකොට දැන් අනාත්මය කියන කාරණාව දැක්ම කියන එක යෙදෙන්නේ දැක්ම කියන එක සෝතපන්නීමත් එක්කනේ. හැබැයි දැන් අපි මේ විනීත පටිච්ච විනීතා කියන කාරණාවත් එක්ක අර එතන අර මුලින්ම අනිත්‍ය කතා කරනවා දුක කතා කරනවා ඊළඟට අහනවනේ මේ මෙතන මම කියලා ගැනීම තමා කියලා ගැනීම සුදුසුද කියලා අහනවනේ. එතකොට අපි ඒ සුදුසුද කියලා ගැනීම කාරණාව වේදෙන්නේ සුදුසු නෑ කියන එක සෝතාපන්න වීමත් එක්කනේ. නමුත් අනිත්‍ය කියන කාරණාව ගැන කතා කරනවා අනිත්‍යද අනිත්‍යද කියලා. දැන් අපි ගත්තොත් මේ නන්දකෝවද සූත්‍රේ ඒ භික්ෂුණීන් ඒ විදිහට උත්තර දෙනවා. හැබැයි සෝතාපන්න වෙලා නෑ. පස්සේ සෝතාපන්න වෙන්නේ දෙවෙනි වතාවේ කියනකොට. එතකොට ඉතින් අර සම්මර්සණය තිබිලා තියෙනවා අනිත්‍යයි කියලා උත්තර දෙන්න. ඊළඟට සම්මර්සණය තිබිලා තියෙනවා අතන මම ගැනීම සුදුසු නෑ කියලා උත්තරයක් දෙන්නේ. සම්මා හැබැයි දැකලා නෑ. ඒතර ඒ සම්මර්සණයේ යෙදෙනකොට ඒ කියන්නේ ඒ හිතන ක්‍රමේ හිතන ශෛලිය හිතන විදිය යෙදුන විදිය මානසිකාර යෙදුන විදිය ඒක යෙදෙනකොට කිසිම දෙයක් අර තාත්විකත්වයක් ලැබෙන බවක් ආරෝපණයක් වෙන්නේ නෑ සම්මර්සණයේදී. ඒ අනිත්‍ය සම්මර්සණය කියන එක. දැන් ওই විදිහටම සක්කාය දිටි සම්මර්සණය කියනකොට දැන් අපි ගත්තතර තරහ ඇති වෙනවා කියන කාරණාව අපි අර හිතන කාරණාවත් එක්ක තරහ කියන එදිල්ලක්නේ සම්පූර්ණයෙන් ඉදලා තියෙන කල්පනා කරන කාරණාවත් එක්ක අයින් වීමක් නෙමෙයිනේ. දැන් අපි ගත්තොත් අර අනිත්‍ය සම්මර්සණයක් යෙදීමත් එක්ක මොකක්ද හම්බ වෙන්නේ? අනිත්‍ය සම්මර්සණයේ යෙදීමත් එක්ක අනිත්‍ය නොදැක්කට අර සුදුසු නැති බවක්. හැබැයි සුදුසු නැති බවක් දැක්කේ නැති වුණාට ප්‍රඥාවෙන්
අනිත්‍ය සම්මර්සණයත් එක්ක අර දැන් යෙදිල්ල තියෙනවා, යෙදිල්ල තියෙනවා සම්මර්සණයේ යෙදිල්ල තියෙනවා තමා කියන කාරණාව. තමා කියන කාරණාවක් යෙදිල්ල තියෙනවා. හැබැයි මේ තමා කියන කාරණාව වෙදිල්ල තියෙන්නේ මේ යෝනිසමනසිකාරය කියන කාරණාවත් එක්ක. ඒ කියන්නේ අර මේකේ ආස්වාද ආදී නැත්නම් මේ සමුදයාස්තංගම මේ යතහර මේක දහසීමක් කියන කාරණාව දකින්නේ මේ සක්කාය සංයෝජනයේ ප්‍රකට වුණාට පස්සේ. ඇයි මේක වැරද්දක් කියන වැරද්දක් කිවට වැරද්ද වෙනවා? තරහ ඇති වෙන විදිහට හිතන එක වැරදි කියන කාරණාව නුවණ ප්‍රකට වුණාට ඒක යෙදෙනවා. හැබැයි ප්‍රකට වෙලා එයා කැමති තරහ දුරු කරන්න. ඇයි අර තරහ මේ නොවන ආකාරයට කල්පනාවක් තියෙන නිසා. අන්න ඒ වගේ තමයි මේ සම්වර්ෂණයේදී ඇත්තටම එහෙනම් කිසිම විදිහකට අර නිත්‍ය බවක් ආරෝපණය වෙන්න බෑ. එතකොට දැන් අපි හිතමුකෝ මෙතන රූපක්ඛන්ධ රූපපාදනක්ඛන්ධ මේ වගේ දෙයක් දැම්මට පස්සේ අපි ඒ නිර්වචනය එක්කම ගත්තහම ඒක යමකට කිට්ටු කරලා තියෙනවානේ. යතහ භූතේන් දකිනකොට දැක්මෙත් ඊතර වෙනවනේ. දකින්නනේ කියන්නේ යතහ භූත සික්කිතබ්බං කියලානේ කියන්නේ. ඔය එකලොස් ආකාරයේ සික්කිතබ්බං. ඒ කියන්නේ දකින්න කියලානේ කියන්නේ. දකින විදිය නෙමෙයි දකින්න කියලා කියන්නේ. එතකොට සම්වර්ෂණයේ වෙන විදිය අපි තුලවලේ එකක් නේ. ආයේ කියන එකක් නෙමෙයිනේ. ඉතින් සම්වර්ෂණයේ වෙන විදිහෙදී අපට හම්බෙනවා නම් යමක් කියලා දෙයකට අතීත අනාගත වර්තමාන නැත්තම් තමා නැත්තම් පිට නැත්තම් ජීවම් ගොරෝසු කියන කාරණාවක් ලං කරලා කතා කරොත් ඒක සම්මර්ෂණයේ වැරදි කියලා කිව්වට එතන වැරදි කියලා නෙමෙයි සම්මර්ෂණේ හරි බවනේ මේ යෙදෙන්නේ වැරදි බව නම් ඊතර වෙලානේ සම්මර්ෂණේ යෙදෙනවා යෙදෙන තැනදීම ඊතර වීමක් ප්‍රකට වෙන්නේ නැහැ මොකද හේතුව කියපු කාරණාව තුලදිම පෙන්වලා දීලා තියෙනවා මේකේ ස්ථිරත්වයක් ඇයි අර එකලොස් ආකාරයේ කන්ද සම්බන්ධයක් තියෙනවා ඒක ඇත්තනේ ඒක එහෙම එකක් තියෙනවා ඒ එහෙම එහෙක තියෙන එකක් සම්මර්ෂණේ හැබැයි ලෝකය කතා කරනකොට පැනවීම එකක් නේ තියෙන්නේ ලෝකයක් පැනවිලානේ පැනවෙච්ච ලෝකයට නේ මේ කියන්නේ කියනකොට අන්න හික්මෙන්න ඕන විදිය කතා කරන්න තියෙන්නේ ඒකත් එක්ක මම දැන් ඕක අපි අද උදාහරණ දී කතා කරා දැන් අපි හිතමු අර කඩුව ගිලින එක පේනෙද්දී කඩුව ගිලීම එකයි කතා කරන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් කඩුව ගිලින කාරණාව වැරදි කියන එක අර කෙනෙක් නුවණ තියෙන කෙනෙක් ඇවිල්ලා කතා පෙන්නලා ඒ කෝණෙන් දැකලා අර රබර් එකක් ඇකිලෙනවා කියන කාරණාව දැකලත් ඉස්සරහා පේන්නේ කඩුව ගිලින එකනේ එයාට කොයි එයාට ඒ කෝණේදී ඉස්සරහා පේන කෝණේදී කිසිම විදිහකින් නැහැ මොකද්ද නැත්තේ අර මේ රබර් එකක් ඇකිලෙනවා කියලා එහෙම එකක් නැහැ පේන්නේ එතකොට එයාට පෙන්වන්න එයාට කතා කරන්න කඩුව ගිලිනවා කියන කාරණාව පාදක කරගෙන. හැබැයි දකිනකොට කඩුව ගිලිනවා කියන කාරණාවක් ඇදිලා නැහැ. දැන් අපි හිතමු සම්මර්ෂණය කියන කාරණාවක් ඒ උදාහරණයට ගත්තොත් එහෙම අර වචන පිළිගන්න පුළුවන් කියන ඇදිලා කියනකොට අපි ඒකටම අනුගත වෙලා ඒකට ඇහුම්කන් දෙනකොට ඒ විදිහට අපි කල්පනා කරන්න පටන් ගන්නකොට කඩුව පෙනෙන බව පෙනුනට කල්පනාවෙන් අරක පිළිගත්ත නිසා අර සේයාව ටිකක් දියාරු වෙන්නේ නැද්ද? අර කෙලෙහිලාගෙන බලපු කතිය ටිකක් දියාරු වෙන්නේ නැද්ද? ඇයි අර අරක විශ්වාස වැඩි දැක්කේ නැහැ තාම? විශ්වාස වැඩි ඒකට අනුව කල්පනා කරනවා. ඒකට අනුව කල්පනා කරන්න යනවා. ඊට පස්සේ තමයි මේ දකින්නේ එතන ගිහිල්ලා ප්‍රඥාව ඇස ඇතුළේ දැක්කා වගේ. ඒකට අනුව කල්පනා කරද්දිත් අර කඩුව ගිලීම කියන සේයාවක් ප්‍රකට නොවි ඒ කාරණාවේ දෙන්නේ. ඉතින් ඇත්තරම ඔය බව ඉස්මතු වෙන්න ඔය ක්‍රියාවලිය ඔය චින්තනය ඔය යෝනිසෝමනසිකාර ඔය හිතන ශෛලිය ඉස්මතු වෙන්න බුදුරණවහන්සේ හාත්පසම ධර්ම විවරණයේ ඊට අදාළව පැහැදිලි කරලා තියෙනවා. අපි අර දැන් අපි ගත්තොත් සක්කාය දිට්ඨිය පිළිබඳව අපි මං හිතන්නේ 105 සාකච්ඡාව කතා කරේ අර රූපය ආත්මය කියලා ගන්නවා වෙනවා. දැන් මේ ටික අපි අර මුලින්ම ගන්නේ අපි අර හැම එකක්ම බලන්න නැති වුණාමනේ. හැබැයි අර මේ ඔක්කොම බලනකොට මේකේ 아무තු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ නුවණින් යුක්ත වෙන වැඩපිළිවෙලක ක්‍රියාවලියක් කියන එක සම්පූර්ණ විශ්මත වෙනවා. එතකොට ඒ කාරණාව ශ්‍රවණියෙන් ඇහිදි තැනදීම
අපට මේ ව්‍යාකරණ රීතිය ව්‍යංජන මේ පැහැදිලි කරපු දෙයත් එක්ක කිසිම විදිහකින් ඒ විග්‍රහයෙන් Tamanට මේකයි මේ කියන්නේ කියලා අහු නොවි ඇහිච්ච විග්‍රහය අනුව කල්පනා කරන විදිහෙදී අපි ලේබල් නොකරගෙන දැන් අපි ලේබල් කරලා අපි දැන් ගත්තොත් රූපාත්ම සමුපස්සති කියන එක ලේබල් කරලා හරියට මට හම්බෙන්න ඕනේ කියන ලේබල් එක අපි සිද්ධාන්තය ගන්න යන එකක් තියෙනවානේ. එහෙම නැතුව ඇහිච්චදී ඔය විදිහට හිතන්න ගත්තාට පස්සේ යෙදෙන වැඩපිළිවෙලේ විඳීම දැන ගැනීම තමා කියලා ගන්න කාරණාව ඒ සම්මර්සන විදිහ යෙදෙන එක වැරදි බවනේ ප්‍රකටලා තියෙන්නේ. යෙදෙන විදිහෙදී අහපු සිද්ධාන්තයේ තහවුරු වීමයි යෙදෙන විදිහේ ක්‍රියාවලියයි. යෙදෙන විදිහට බුදුරණස් ධර්මයේ දුන්නා අහපු සිද්ධාන්තයේ තහවුරු වෙන්න නෙමෙයි. අහපු සිද්ධාන්තය වේදනාව තමා කියලා සම්මර්සණය කරන එක සිද්ධාන්තයක් හැටියට ඒක නොගෙන ඒ කාරණාව තිබ්බ විදිය හොයන්න ගියාම වැඩපිළිවෙල සිදුවීම අන්න අර සම්මර්සණය ඥානයක් හැටියට ප්‍රකට වීමයි හම්බ වෙන්නේ. හැබැයි සිද්ධාන්තය ලැබෙන එකක් නෙමෙයි. ඔන්න මේකයි ඔන්න වේදනාව තමා කියලා ගන්න සම්මර්සණය නෑ. සිද්ධාන්තය ලැබෙන්නේ ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. එතනත් ප්‍රතිපදාවයි ප්‍රකට වෙන්නේ. තෙරුවන් සරණයි.